ಭಾಗ್ಯವತ್ತು ಅರಹತ್ತು ಸಮ್ಮ ಸಮುದ್ರ ಜಾನ್ ಮಹಾಸೇಟ ಅಪಗೆ ನಮಸ್ಕಾರ. नमो बुद्धाय, नमो बुद्धाय, नमो बुद्धाय. सुपिंडतुनि अब असिनिमत तमसक धर्मदेशना मेट सटहानीन सूत्र देशना पिरिमद विशेषत्वय दक्वमिन एवाय अंतर्गत वन्नाव करुणु कारणा पिरिमद कथा करनवा. पटिच्च समुप्पादे आश्रय करगेन मे तिबेन्नाव करुणु कारणा मूलाश्रय करगनिमिन उपनिष सूत्रे एन ए उतुम श्री सद्धर्मीय कारणाय अद देश नन गच्छामि ततियम्पि धम्मं शरणं गच्छामि ततियम्पि संघं शरणं गच्छामि साधु साधु साधु. पंचशीले समाधं विमुक्ति कियन्ने मम सतुन मेरी मिन वेलकीम नमो
සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා විලා යනවා යම් තනක දුක නිරුද්ධ වෙලා යනවද දුක ගැන අවබෝධයෙන් කලකිරිනවද දුක නැති කරන වැඩපිළිවෙල පුරුදු කරලා ජීවිතේ දුක නැති කරගන්නවද ආශ්‍රව ශේ කරනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවසානයේ වෙන්නේ එතනයි එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හේතුඵල දහම දුක පිනිස හේතු සකස් වීම ගැන ඇතුළත් වෙන සූත්‍ර දේශනාවක් තමයි මේ පින්වතුන්ට අද අපි කියලා දෙන්න කල්පනා කළේ. පටිසමුපාදය ගැන ඇතුළත් වෙන දේශනා බොහෝමයක් ඇතුළත් වෙලා තියෙන සංයුක්ත නිකායේ දෙවනි කොටසට. ඒකට කියනව නම නිදාන වර්ගය කියලා. මොකක්ද ඒකට කියන්නේ? නිදාන වර්ගය කියලා. ආංගේ නිදාන වර්ගයේ සඳහන් වෙනවා සූත්‍රය උපනිෂ සූත්‍රය කියලා. බලන්න කියන්න නම් මොකද්ද කියලා? උපනිෂ සූත්‍රය. හේතු ඇතිවීම හේතුවක් නිසා ගැන මෙන්න මේ හේතුවක් නිසා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව මේ සූත්‍රය දේශනා කළා තියෙනවා. ඒ දවස්වල පින්වතුනි අපගේ ශාස්තුන් වහන්සේ වෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ උන්වහන්සේ පුරා වසර ගණනාවක් වස් සමාදන් වෙලා වැඩ හිටපු සැවැත් නුවර ජේතවනාරාමේ. එදා හවස් කාලේ බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේට වැඩම කරලා එතන රැස් වෙලා හිට භික්ෂුන් වහන්සේලාට වදාලා පින්වත් මහණෙනි මා කෙලෙසුන්ගෙන් ප්‍රහාණය වීම ගැන කියලා දෙන්නේ දන්නා කෙනාටත් දකිනා කෙනාටත් එහෙම නැතුව නොදන්නා නොදකිනා කෙනාට නම් නෙවෙයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවසානෙ වෙන්නේ කෙලෙස් ප්‍රහාණය කරලා අරහත්ත්වයට පත්වීම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලබන කෙනා ශ්‍රාවකත්වයේ ලබාගෙන කල්පනා කරන්න ඕනේ මම මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ධර්මයේ අවසානෙ වෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්දිස්ථානෙ වෙන තමන්ගේ එකම පැතුම වන කෙලෙස් ප්‍රහාණය කරලා අරහත්ත්වයට පත්වීමයි.
එතකොට බුදුරජාණන් වහන්සේ වදලා ආන්ගේ කෙලෙස් ප්‍රහාණය වීම ගැන බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ දන්නා කෙනාටත් දකිනා කෙනාටත් තමයි. එහෙම නැතුව නොදන්නා නොදකිනා කෙනාට නෙමෙයි. මොනවා දන්නා මොනවා දකිනා කෙනාගේද? ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ තමයි රූපය කියලා දන්නා කෙනාගේ. ඉති රූපං මේ තමයි රූපය කියලා දන්නා කෙනාගේ. ඉති රූපස්ස සමුදයෝ මේ තමයි රූපේ හට ගැනීම. ඉති රූපස්ස අත්ංගමු මේ තමයි රූපයෙන් නිදහස් වීම. මේ තමයි වේදනාව මේ තමයි වේදනාවේ හට ගැනීම. මේ තමයි වේදනාවෙන් නිදහස් වීම. මේ තමයි සංඥාව, ඒ කියන්නේ හඳුනා ගැනීම. මේ තමයි හඳුනා ගැනීමට හේතුව. මේ තමයි හඳුනා ගැනීමෙන් නිදහස් වීම. මේ තමයි සංඛාර. මේ තමයි සංඛාර හට ගන්න විදිය. මේ තමයි සංඛාර වලින් නිදහස් වීම. මේ තමයි විඥානය. මේ තමයි විඥානය හට ගන්න විදිය. මේ තමයි විඥානයේ නිදහස් වීම. මෙන්න මේ කාරණාව දන්නා දකිනා කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය වීම ගැන කියලා දෙන්නේ. එතකොට මේ රූප වේදනා සංඥා සංස්කාර කියලා කිව්වේ මොනව ගැනද? පංච උපාදානස්කන්ධය ගැන. එතකොට පංච උපාදානස්කන්ධය මොනවද දන්නේ? පංච උපාදානස්කන්ධේ දුකක් කියලා දන්නා කෙනාටත් පංච උපාදානස්කන්ධේ යථාර්ථයේ දකිනා කෙනාටත් තමයි බුදුරජාණන් වහන්සේ එහෙමනම් කෙලෙස් ප්‍රහාණය වීම ගැන කියලා දෙන්නේ. තේරුණාද ඒ ටික? මොකද මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ කියලා දුන්න දහම් කාරණා වලින් ගැඹුරුම දහම් කාරණා සඳහන් වෙන දේශනාව. එතකොට මුල් ටික අපිට තේරුන්නේ නැති වුණොත් එහෙම අවසාන ටික තේරෙන්නේ නැති වෙලා යනවා. එතකොට අපි ආයෙත් සිහිපත් කරමු බුදුරජාණන් වහන්සේ මුලින් මොකද්ද කිව්වේ? බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය වීම ගැන කියලා දෙන්නේ දන්නා කෙනාටත් දකිනා කෙනාටත්. කුමක් දන්නා කුමක් දකිනාද? පංච උපාදානස්කන්ධය ගැන දන්නා. පංච උපාදානස්කන්ධේ යථාර්ථය, ඒකේ ඇත්ත తත්වය දකිනා කෙනාට තමයි කෙලෙස් ප්‍රහාණය වීම ගැන කියලා දෙන්නේ. එහෙමනම් මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය කියලා දුන්නේ? මේ අපේ ජීවිතය ගැන. අපේ ජීවිතේ සහ අප අවට තියෙන හැම දෙයක්ම පංච උපාදානස්කන්ධයට අයිති. රහතන් වහන්සේට මොකද්ද තියෙන්නේ? රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධයක් නෙමෙයි තියෙන්නේ, පංචස්කන්ධයක්. මොකද පංච උපාදානස්කන්ධය කියන්නේ මේ උපාදානස්කන්ධ පහට බැඳිලා යනවා. උපාදානස්කන්ධ පංචස්කන්ධයට බැඳිලා යන එකට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධේ නිදහස් වුණා. බැඳිලා ගිහිල්ලා නැහැ. එහෙනම් උන්වහන්සේට තියෙන්නේ මොකද්ද? පංචස්කන්ධයක් විතරයි. එතකොට සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ නොකරපු කෙලෙස් සහිත කෙනා, අරහත්ත්වයට පත් වෙච්ච නැති හැම කෙනාම මේ පංචස්කන්ධයට බැඳිලා ගිහිල්ලා ඉන්නවා, මම මගේ මගේ ආත්මය කියලා. මොකක්ද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? උන්වහන්සේ වදාළ උපාදානස්කන්ධ පහක් තියෙනවා. පළවෙනි එක තමයි රූප උපාදානස්කන්ධය. සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. අපිත් අපි යවට තියෙන දේවලු සතර මහා ධාතු නෙමේද? අපි ගම් පුටුව. ඒ පුටුවේ තියෙන පොළවට පස් වෙලා යන දේවල්. අපි ගම වතුර භාජනය. ඒකේ තියෙන්නේ මොනවද? වැගිරලා යන දේවල්. ඒත් රූප උපාදානස්කන්ධයට අයිති. අවට වාතය තියෙනවා. අපි තුලත් අපි ආස්වාස ප්‍රාස්වාස කරන වාතය තියෙනවා. ඒකත් රූප උපාදානස්කන්ධයට අයිති. උණුසුම තියෙනවා. බාහිර ලෝකෙත් තියෙනවා, අපි තුලත් තියෙනවා. මේකත් රූප උපාදානස්කන්ධයට අයිති.
පටවිය ආපෝ තේජෝ වායෝ කියන කරුණු හතරෙන් තමයි රූප උපාදානස්කන්ධය හැදිලා තියෙන්නේ. ඊට පස්සේ වේදනා උපාදානස්කන්ධය විඳීම. අපි සැප දුක් උපේක්ෂා විඳිනවා. හඳුනා ගන්න දේවල්. අපි පාට හඳුනා ගන්නවා. මේක කොළ පාට, මේක නිල් පාට, මේක මල් වට්ටියක්, මේක පුටුවක් කියලා අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ හඳුනාගත් දේට අනුරූපව චේතනා පහළ කරනවා. ඊට පස්සේ ඒව ගැන අපි මනසින් කල්පනා කරන විඥානෙ. ତର බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධය ගැන දන්නා කෙනාට පංච උපාදානස්කන්ධේ යථාර්ථය දකිනා කෙනාට තමයි කෙලෙස් ප්‍රහාණය වීම ගැන බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කෙලෙසුන් ප්‍රහාණය වීම කෙලෙස් ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ මොකද්ද? අරහත්ත්වයටපත් වීම. කෙලෙස් ප්‍රහාණය වීම එකට තව නමක් කියනවා ආසවක්ඛේ ඥානය කියලා. මොකද්ද ඒකට කියන්නේ? ආසවක්ඛේ ඥානය. කෙලෙස් ප්‍රහාණය වීමේ ඥානය. ඒක කාටද තියෙන්නේ? රහතන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේට කොහොමද තියෙනවනේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරිපූර්ණව අවබෝධ කරපු කෙලෙස් ප්‍රහාණය කරපු රහතන් වහන්සේට ආසවක්ඛ ඥානය තියෙනවා. එහෙනම් අරහත්ත්වයට පත් වෙන්නේ තමන් නොදැනුවත්වමද? නෑ, තමන් දැනුවත්වම. තමන් දැනගන්නවා මා තුල කෙලෙස් තිබු. මොනවද කෙලෙස්? ආශ්‍රව මොනවද? ආශ්‍රව තුනක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ. මොනවද? කාම ආශ්‍රව තියෙනවා, භව ආශ්‍රව සහ අවිජ්ජා ආශ්‍රව. මෙන්න මේ අවිජ්ජා ආශ්‍රව, භව ආශ්‍රව, කාම ආශ්‍රව කියන ආශ්‍රව තුනම ප්‍රහාණය වුණාට පස්සේ ඒ ප්‍රහාණය කරපු උත්තමයා දැනගන්නවා මගේ කෙලෙස් ප්‍රහාණය වුණා කියලා. ඒ ඥාණයට තමයි කියන්නේ ආසවක්ඛය ඥාණය, ආශ්‍රව සේවීමේ ඥාණය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ආශ්‍රව සේවීමේ ඥාණය, ආසවක්ඛේ ඥාණය ඉබේ ඇතිවෙන දෙයක් නම් නෙමෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. ආන්ගේ හේතුව නිසා තමයි ආසවක්ඛේ ඥාණය උපදුනේ. ඒක ඇති උනේ මෙන්න මේ හේතු නිසා. මොකක්ද? ඒකට කියන්න ඕනේ තණ්හාවෙන් නිදහස් වීම නිසා. තණ්හාවෙන් නිදහස් වීම නිසා තමයි ආසවක්ඛ ඥානය ඇති වුනේ. ඒකට තව නමක් කියන මොකක්ද? විමුක්තියටපත් වීම. නිදහස් වීම. මොකෙන්ද නිදහස් වුනේ? තෘෂ්ණාවෙන් තමයි ඒ කෙනා නිදහස් වුනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තණ්හාවෙන් නිදහස් වීම හේතුවක් ඇතුව තමයි සිද්ධ වුනේ. හේතුවක් නැතුව නෙමෙයි, ඉබේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි මේක. තණ්හාවෙන් නිදහස් වීමට හේතුන කරුණ තමයි මහණෙනි නොයලීම. ඇලෙන්නේ නැතුව හිටිය. මොකේද ඇලෙන්නේ නැතුව හිටියේ? පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධයට නොයලී හිටිය නිසා තමයි එයාගේ තෘෂ්ණාව නැති වෙලා ගියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නොයලීම පවා පංච උපාදානස්කන්ධෙට නොයලීම පවා ඉබේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? ඒකට කියන්න ඕනේ නිබ්බිදාය. නිබ්බිදාය කියලා කියන්නේ මොකක්ද? අවබෝධයෙන් යුක්තවම කලකිරීම ඇතිවීම. අවබෝධයෙන් යුක්තවම කලකිරීම ඇතිවනු නිසා තමයි එයාගේ නොයලීම පංච උපාදානස්කන්ධය ගැන. අවබෝධයෙන් යුක්තව කලකිරීම ඇතිවෙන්නේ මොකක් ගැනද? එතකොට පංච උපාදානස්කන්ධය ගැන. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේකයි. මේ තමා කියලා දැඩිව ග්‍රහණය කරගෙන මම මගේ මගේ ආත්මය කියලා මේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් කියලා මම මේ හිතාගෙන ඉන්නේ. පොළොවට පස් වෙලා යන දෙයක්.
එවගේ මේක මේ වේදනා සංඥා සංස්කාර කියලා හටගත් හේතුවක් නිසා හටගත් දුක උපද්දන දෙයක් බුදුරජාණන් වහන්සේ දුකනේ කැටි කරලා කිය පංච උපාදානස්කන්ධය කියලා ඉපදීමට වයසට යෑමට ලෙඩවීමට මරණයට පත්වීමට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක විඳින මේ හැම දුකක්ම විඳින්න සිද්ධ වුණේ මේ පංච උපාදානස්කන්ධය නිසානේ කියලා පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයෙන් යුක්තව කලකිරීමක් ඇති වෙනවා. ආන් ඒ විදිහට අවබෝධයෙන් යුක්තව කලකිරීමක් ඇති වුණ නිසා තමයි පංච උපාදානස්කන්ධය ගැන නොඇලීම ඇති වුණේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි අවබෝධයෙන් යුක්තව කලකිරීම ඇති වුණෙත් ඉබේට නම් නෙමෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? යථා භූත ඥානය. මොකක්ද හේතුව? යථා භූත ඥාන දර්ශනේ. යථා භූත ඥානය කියන්නේ යමක ඇත්ත ඒ සැටියෙම අවබෝධ වීමට තමයි යථා භූත ඥානය කියලා කියන්නේ. එතකොට මොකේ ඇත්තද මෙයා යථා භූත ඥානය ඇති කර ඇත්ත සැටියෙන් දැනගත්තේ මොකක් ගැනද? පංච උපාදානස්කන්ධ. ඒකනේ බුදුරජාණන් වහන්සේ මුලින්ම කිව්වේ. මේක රූපේ කියලා දන්නා දකිනා කෙනාට තමයි මේ කෙලෙස් ප්‍රහාණය වීම ගැන කියලා දෙන්නේ. විඳීම දන්නා දකිනා කෙනාට, හඳුනා ගැනීම දන්නා දකිනා කෙනාට, සංඥාව දන්නා දකිනා කෙනාට, විඥානය කියන්නේ මොකක්ද කියලා දන්නා දකිනා කෙනාට තමයි කෙලෙස් ප්‍රහාණය වීම ගැන කියලා දෙන්නේ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යථා භූත ඥානය යමක ඇත්ත ඇති සැටියෙන් දැනීමේ නුවණ ඇති වුනේ ඉබේට නම් නෙමෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. ආන්ගේ හේතුව තමාගේ ජීවිතේ සකස් වුණ නිසා තමයි යථා භූත ඥානය ඉපදුනේ. යථා භූත ඥානය ඇති වෙන්න හේතුන කාරණාව බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට කියන්න ඕනේ සමාධිය කියලා. මොකද යථා භූත ඥානය ඇති වෙන්න හේතුනේ සමාධිය. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි පිංගතුනේ පියවරෙන් පියවර පියවරෙන් පියවර තමන්ගේ ජීවිතේ තමන්ගේ අත්දැකීමක් විදිහට මේ ධර්මයේ පුරුදු කිරීම තුළින් තමයි ඊළඟ පියවරට ඒකනට යන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් යථා භූත ඥානය ඇති වෙන්න හේතුන කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක් කියලාද? මොකක් කියලාද? සමාධිය කියලා. එතකොට සමාධිය කියලා කියන්නේ තමන්ගේ හිතේ ඇති කරගන්නා ඒකාග්‍රතාවය. එකඟ බව. දැන් අපේ හිතේ තියෙනවද එකඟ බව? අපේ හිතේ සාමාන්‍ය වෙලාවට එකඟ බවක් නැහෙනේ. අපි මෙතන ඉන්නෝ අපි හිත තියෙන්නේ කොහෙද? සමහරට ඕස්ට්‍රේලියාවේ හිත තියෙන්නේ. එහෙම නැත්නම් අමනාප වෙච්ච කෙනෙක් ළඟ හිත තියෙන්නේ. සමහරට මේ ධර්මය අහනවා. සමහරට gedara ගැන හිත තියෙනවා. එතකොට සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනාගේ හිතේ ස්වභාවය එකඟ වෙච්ච හිතක් නෙමෙයි තියෙන්නේ, කැළඹිලා තියෙනවා. මොන වගේද කැළඹිලා තියෙන්නේ? පංච නීවරණ වලින්. ඔන්න එයාට එක්ක කාමයේ ගැන නිතරම කල්පනා වෙනවා. ආස කරන රූප ගැන, ආස කරන ශබ්ද ගැන, ආස කරන ගඳ සුවඳ ගැන, ආස කරන රසය ගැන, ආස කරන පහසවල් ගැන, එක්ක විඳපු දේවල්. එහෙම නැත්නම් මම යමින් ගමන මෙන්න මේව කනවා. මොකක් හරි කාමයන් ගැන කල්පනා වෙවි තියෙනවා. හිත එකඟ වෙන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාදය. ඒකත් නීවරණයක්. තරහයින කාරණාවක් මතක් වෙන මෙයාට. එහෙම නැත්නම් කාමච්ඡන්දයක් නෑ. තරහයින ස්වභාවයක් නෑ. ඔන්න නිදිමත එනවා. එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්ච. හිතේ විසිරීම හරි පසුතැවීම හරි. ඔන්න සීලයට ආව කෙනෙකුට සමහරට කලින් තමා අතින් වෙච්ච අත්වැරද්දක් මතක් වෙනවා. අනේ මං අතින් මේ අත්වැරද්ද සිද්ධ වුණා. අනේ මට දැන් සීල් රැක ගන්න බැරි වෙයිද? ඒ විදිහට මොකක් හරි ධර්ම මාර්ගය ගැන හරි වේවා, එහෙම නැත්නම් වෙන කාරණාවක් ගැන හරි වේවා, හිතේ විසිරීම සහ පසුතැවීම ඇති වෙන උටත් හිත එකඟ වෙන්නේ. එහෙම නැත්නම් සැකය උපදිනවා.
හරියට සැකේ තිනවන මිනිස්යන්ටනේ. එතකොට ගිහි ජීවිතය ගත කරන පිරිසට බොහෝ විට සැකේ උපදිනවා. තමා වටා ඉන්න පිරිස ගැන. ඒ සැකේ මුල් කරගෙන ඔන්න පෞල් තුල සමගිය නැති වෙලා ආරවුල් හට ගන්නවා. ඒ ආරවුල් මුල් වෙලා දරුවන්ගේ ඉගෙන ගන්න කටයුතු අනාගතේ සම්පූර්ණම අඳුර වෙලා යනවා. අපේ ජීවිතේ සම්පූර්ණ එහාට මෙහාට ඇදලා දාන්නේ මේ අපේ හිත නිතරම කලම්බන පංච නීවරණ සමාධිය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් කුසල් අරමුණක් තුල තමන්ගේ හිත මහන්සියෙන් එකඟ කරගන්න මහන්සියක් කරන එකඟ කරගන්නවා කුසල් අරමුණක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කුසල් අරමුණ තමයි සමත භාවනාව විදිහට පුරුදු කරන්න කියලා කිව්වේ. අපි කියමු කෙනේ බුද්ධානුස්සතිය පුරුදු කරනවා අන්න කුසල් අරමුණ. මෛත්‍රී භාවනාව පුරුදු කරනවා කියමු කුසල් අරමුණ. ආන්ගේ කුසලය නිතර 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 භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා පංච නීවරණ වලට හිත යන්න දෙන්නේ නැතුව ඒ කුසලය නැවත නැවත සිහි කරද්දී ඒ කුසල් අරමුණ තුල තමන්ගේ හිත එකඟ වෙනවා. හිත එකඟ වීම බුදුරජාණන් වහන්සේ කොටස් හතරක් විස්තර කළා. සමාධිය, පළවෙනි දෙවෙනි, තුන්වෙනි හතරවෙනි ධ්‍යාන කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙනෙක් කිව්වොත් සමාධියක් උපදවා ගන්න නැතුව මේක අවබෝධ කරන්න පුළුවන් කියලා. ඒ කියමන හරි කියමනක්ද වැරදි කියමනක්ද? ඒක 100ට 100ක්ම වැරදි කියමන. දැන් අපිට ධර්මයේ සමහර අවස්ථාවල අහන්න හම් වෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියද්දින් ධර්මයේ දේශනා කරද්දින් ඒක ශ්‍රවණය කර භික්ෂුන් වහන්සේලා 69ක් අරහත්ත්වයට පත් වුණා කියලා. හැබැයි ඒ වෙලාවේ උන්වහන්සේලා යහන ධර්ම කාරණා නුවණින් කල්පනා කරන්න පුළුවන් විදිහ හිත සමාධිමත් වෙලා තිබිලා තියෙනවා. නීවරණ ප්‍රහාණය වෙලා. එතකොට යමෙක් ධර්මය අවබෝධ කරන්න නම් යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න නම් ඔහුගේ හිත සමාධිමත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සමාධිය පවා කරුණු සහිතව ඇති වෙන දෙයක් කියලායි මා කියන්නේ. කරුණු රහිතව ඇති වෙන දෙයක් නෙමෙයි, ඒකටත් හේතුවක් තියෙනවා. සමාධිය ඇති වෙන්න හේතු වෙච්ච කාරණාව තමයි සැපය. මොකද සමාධිය ඇති වෙන්න හේතුනේ සැපය. එතකොට ගොඩාක් කට්ටිය දැන් භාවනා කරද්දී ඒ කට්ටිය සමහරට ටික කාලයක් ගිහලා භාවනාවත් අනේ සමාධිය ඇති වුන්නේ නැහෙනි කියලා. හැබැයි සමාධිය ඇති වෙන්න හේතු වෙච්ච කාරණාව එයා තමන්ගේ ජීවිතේ ලං කරගත්තේ නැති නිසා සමාධිය හටගත්තේ නැහැ. සමාධිය හටගන්න හේතුන කාරණාව සැපය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මානසික සැපයක් ඇතිවීම. සැපේ පවා හේතුවක් නිසා හටගත්තේ. හේතුවක් නැතුව නෙමෙයි. සැපේ ඇති වෙන්න හේතුව තමයි පස්සද්ධිය. පස්සද්ධිය කියලා කියන්නේ මොකද්ද? කායික මානසික ඇතිවෙන සැහැල්ලු බව. ඒතර මේ ඇති වෙන්නේ අර කුසල් අරමුණ තුල හිත එකඟ කරගෙන මහන්සි ගද්දී. නිකන් අපි ඉඳගෙන ටීවී බැලුවට පස්සද්ධිය ඇති වෙන්නේ. පස්සද්ධිය ඇති වෙන්නේ භාවනා අරමුණක් තුල කුසල් සිත එකඟ කරගන්න වෑයමක් කරද්දී, මහන්සි ගද්දී භාවනා කරන්න ඕනේ. පස්සද්ධිය පවා කායික මානසික සැහැල්ලුව පවා මහණෙනි හේතුවක් ඇතුව සිද්ධ වෙච්ච දෙයක්, හේතුවක් නැතුව සිද්ධ වෙච්ච දෙයක් නම් නෙවෙයි. මහණෙනි මොකක්ද මේ පස්සද්ධිය ඇති වෙන්නේ හේතුනි? ඒකට හේතුව තමයි මහණෙනි එයට කිය යුත්තේ ප්‍රීතිය කියලා. ප්‍රීතිමත් සිතක් ඇතිවීම තමයි පස්සද්ධිය ඇති වෙන්න හේතුනි. පස්සද්ධිය ඇති වුණාට පස්සේ තමයි සැපේ ඇති වෙන්නේ. සැපේ ඇති වුණාට පස්සේ තමයි සිත සමාධිමත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ප්‍රීතිය පවා මානසික ඇතිනේ ප්‍රීතිය පවා ඉබේ හටගත් දෙයක් නෙමෙයි, ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට කියන්න ඕනේ ප්‍රමුදිත බව කියලායි. ප්‍රමුදිත බව නිසා තමයි ප්‍රීතිය හටගන්නේ. මහණෙනි ප්‍රමුදිත බව පවා ඉබේ හටගන්න දෙයක් නම් නෙවෙයි.
ප්‍රමුදිත බව කියන්නේ හිතේ උපදින අමුතු සතුට සහගත ස්වභාවය ප්‍රමුදිතයි දොම්නස හිතින් බහැරවල ගිහිල්ලා මානසික දුක බහැරවල ගිහිල්ලා හිතේ ඇති වුණු අමුතු ආකර්ෂණීය ස්වභාවයක් හිතේ මෙන්න මේ ප්‍රමුදිත බව හේතුවක් ඇතුව ඇති වෙන දෙයක් මිසක් හේතුවක් නැතු ඉබේ හටගත් දෙයක් නෙමෙයි महानिनी कुमक्द मे प्रमुदित बवहट गंद हेतु बुधुरजान नहासी धर्मे आरंभेगन नहासी किल दिन प्रमुदित बवहट गंद हेतु श्रद्धाव अतिवीमय प्रमुदित बवट हेतु मुखद श्रद्धाव श्रद्धाव किल कियान्ने बुधुरजान नहासी वदाला हिते चित्त प्रसादे හිත පහදවා ගැනීම කුමක් ගැනද සිත පහදවා ගන්නේ සාස්තුන් වහන්සේ ගැන තමන් සරණ ගියපු බුදුරජාණන් වහන්සේ ගැන තමයි හිත පහදින්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව කුමක් තුල දැකිය හැකිද සෝතාපට්ටි අංග තුල ශ්‍රද්ධාව දැකිය හැකි එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ශ්‍රද්ධාව කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් ආකාරවති ශ්‍රද්ධාවයි අමූලිකා ශ්‍රද්ධාවයි එතකොට වර්තමානයේ දැන් අපි කෙනෙක් දැක්කට පස්සේ අපි කොහේ හරි යද්දී අපි චෛත්‍යයක් දැක්කා අපි ඉබේටම සාදු කියලා වන්දනා කරනවා අපි ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නම් බොහොම සංවරව යනවා දැක්කද අපිට වන්දනා කරන්න හිතෙනවා එතකොට මේ අමෝලිකා ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒකට මුලක් නැහැ. ස්වාමීන් වහන්සේනම් බොහොම සංවරව ඉන්නව දැක්කට පස්සේ අපිට සමහරට ඇස් වලට කඳුළු වෙනවා. ඊට පස්සේ උන්වහන්සේට වන්දනා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ටිකක් හයියෙන් ගියොත් එහෙම අමෝලිකාව ශ්‍රද්ධාව තියෙන කෙනාට මොකද වෙන්නේ? අනේ අපි මේ කට්ටියන්ට දානේ පූජා කරන්නේ. කියන්නේ නැද්ද එහෙම කට්ටිය? ගුණ වශයෙන් දැනගන්න නැතුව බාහිර ආටෝපෙට පහදිනේකට තමයි අමෝලිකා ශ්‍රද්ධා බාහිර ආටෝපෙට පහදිනෝ ඒක බුදුරජාණන් වහන්සේදලා හරියට පඬරැලක් වගේ පඬරැල කියන එක දන්නව නේද පඬරැලක් බරයිද ඒක නෑ හුලඟට එහාට මෙහාට පැද්දෙනවා ඒක මුලක් නැති ශ්‍රද්ධාව තියෙන කෙනා ඒ ශ්‍රද්ධාව පිහිටලා නෑ අන්න අතන ඉක්මනට මාර්ගඵල දෙනවා කිව්වොත් ලේසියෙන් ලබා ගන්න දුවගෙන යනවා සහතිකයකුත් ලියලා දෙයි ආ මේක තමයි එහෙනම් මාර්ගඵලය කියලා රාම කරලා විත්තියත් ගහ ගන්නවා ඇයි දන්නේ නැ ඒ ශ්‍රද්ධාවට මුලක් නැ දුක පිණිස හේතුඵල ධම සකස් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහට මේක නත් දැනගෙන ඉඳලා නැ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ධර්මයේ සුඛිය වූ ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරා කියලා දන්නේ නැ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නේ රාග දේශ මොහ දුරු කරන වැඩපිළිවෙලේ හික්මිලා ඉන්නවා කියලා දන්නේ නැහැ. හැබැයි බාහිර ආටෝපෙට පහදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ මුලක් නැති ශ්‍රද්ධාව එක වැඩක් නැහැ. එහෙනම් සදහැවත් බෞද්ධයන් විසින් තමන්ගේ සිත තුළ ඇති කරගන්න ඕන නම් ඇති කරගන්න ඕනේ කොයි ශ්‍රද්ධාවද ආකාරවති ශ්‍රද්ධාව තමයි ඇති කරගත යුත්තේ ආකාරවති ශ්‍රද්ධාව ගැන බුදුරජාණන් වහන්සේ උපමාවක් කිව්වා මොකක්ද උපමාව පොළව ගැඹුරට හාරලා යකඩ කණුවක් එහෙම නැත්නම් ගල් කණුවක් ගැඹුරට හාරපු වලක හිටවනවා පස් දාලා හොඳට තද කරනවා උලම් පාරක් ගැහුවා කියලා ඒක හෙලෙයිද නෑ හතර දිසාවෙන් සුලං සැමුවා මේ ගල් කණුව ආයෙ හොලවන්න බෑ බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ වගේ පැහැදීමක් තමයි සදහැවත් ශ්‍රාවකයා ඇති කරගත යුත්තේ එතකොට ආකාරවති ශ්‍රද්ධාව අවබෝධයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්න කෙනා බාහිර මතවාද කිව්වා කියලා ඒවට පැටලිලා
තමන්ගේ හිතේ ඇති කරගත්ත ශ්‍රද්ධාව වෙනස් කර එක වෙනස් වෙන්නේ මොනව කරා ආන්ගේ ශ්‍රද්ධාවට පත් වෙච්ච කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන ඒ ආකාරයට ධර්ම ඉගෙනගෙන පැහැදිච්ච කෙනාගේ සිත තමයි ප්‍රමුදිත බවට පත් වෙන්නේ ප්‍රමුදිත බවට පත් වෙන්නේ ශ්‍රද්ධාව තුල පිහිටපු කෙනාට බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රද්ධාව පව ඉබේ හටගන්න දෙයක් නන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති වෙන එක ධර්මයේ ගැන ශ්‍රාවක සංග්‍රහණය ගැන පැහැදීම ඇති වෙන එක ඉබේ හටගන්න දෙයක් නන් නෙමෙයි ශ්‍රද්ධාවටත් හේතුවක් තියෙනවා මොකද්ද ශ්‍රද්ධාවට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා ශ්‍රද්ධාවට හේතුවට කියන්නුනේ මහණෙනි දුක පිළිබඳව ඇති කරගන්නා අවබෝධය දුක ගැන දැන ගැනීම ඒක තමයි මුල් බැස ගන්න ශ්‍රද්ධාව බවට පත් වෙන්නේ එයා දන්නවා දුක කියලා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය දේශනා කළා ඒක විස්තර වශයෙන් කිව්වොත් ඉපදීම දුක වයසට යෑම දුක ලෙඩවීම දුක මරණයට පත්වීම දුක ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක අප්‍රියය සමග එකතු වීම දුක මේ දේවල් කැමති වුණත් ලබා ගන්න බැරිකම දුකක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ දුක සත්‍යයක් කියලා දැනගන්න කෙනා. බුදුරජාණන් වහන්සේ මේ දුක දුක නම් වූ ආරි සත්‍ය අවබෝධ කළ යුතු දුකක් තියෙනවා. ඒ දුක ප්‍රහාණය කරන්න ඕනේ. ඒ දුක ප්‍රහාණය ප්‍රහාණය කළ යුතු දුක ඒ දුක සාක්ෂාත් කරන්න ඕනේ. ඒ දුක නිරුද්ධ කරන වැඩපිළිවෙල ජීවිතයට ප්‍රගුණ කරගන්න ඕනේ කියලා දුක ගැන යම් අවබෝධයක් ඇති වෙනවද ඒක තමයි ශ්‍රද්ධාව ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ තේරුණාද ශ්‍රද්ධාව ඇති වෙන්න එහෙනම් හේතුනේ මොකක්ද දුක ගැන ඒ කිනා ඇති කරගන්න අවබෝධය ඒක නන්දන අවබෝධ කරලා දුකක් තියෙනවා ප්‍රහාණය කරන්න ඕනේ මේ දුකේ හට ගැනීම දුක නැතිවීම සාක්ෂාත් කරන්න ඕනේ දුක නැති කරන වැඩපිළිවෙල ප්‍රගුණ කරන්න ඕනේ මේක සත්‍යයක් මේක ඇත්තක් කියලා තමා තුලම ප්‍රත්‍යක්ෂ වැටහීම ඒ කිනාට තියෙනවා එතකොට ඒ කිනා පැහැදිලි මෙති කරගත්තී බාහිරින් බලලද තමාගේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගලපලා බලලද ගලපලා බැලුවට පස්සේ ඒක ප්‍රත්‍යක්ෂ දෙයක් තමාටම තේරෙනවා ඊට පස්සේ ඒක නම් කල්පනා අනේ බුදුරජාණන් වහන්සේ මෙච්චර ගැඹුරු දෙයක් නේ වෙන කිසි කෙනෙකුට අවබෝධ කරගන්න බැරි වුණ දෙයක් නේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ දවුන බුදුරජාණන් වහන්සේගෙන පහදිනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මෙන්න මේ දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සාරිපුත්ත මොග්ගල්ලානාදි මහරහතන් වහන්සේලා මේ වැඩපිළිවෙලන ජීවිතයේ පුරුදු කළේ කියලා උන ශ්‍රාවක සංඝරත්නය ගැන පහදිනවා ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ ශ්‍රද්ධාව හටගන්න හේතුනේ දුක පිළිබඳව අවබෝධය ඇතිවීම බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දුක හටගන්නේ හේතුවක් ඇතුව දුකටත් හේතුවක් තියෙනවා මොකද දුක් කියලා අපි ඉගෙන ගත්තේ ජාතිපි දුක්ඛ ඉපදීම දුකක් ජරාපි දුක්ඛ වයසට යෑම දුකක් ව්‍යාධිපි දුක්ඛ ලෙඩවීම දුකක් මරණම්පි දුක්ඛ මරණයට පත්වීම දුකක් ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් සමග එකතු වීම යං කිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං යමක් කැමති දේ නොලැබීම දුක සංකිට්ඨේන පංච උපහකුලවා කිව්වොත් මේක පංච උපාදානස්කන්ධෙම දුක. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දුක ඉබේ හටගත් දෙයක් නෙමෙයි. දැන් අපේ ජීවිතය තුළ දුක තියෙනවනේ. මේක ඉබේ දෙවි කෙනෙක් නිසා එහෙම නැත්නම් වෙන දෙයක් නිසා හටගත් දෙයක් නෙමෙයි මේ දුක. මේ දුකටත් හේතුවක් තියෙනවා. ඒ හේතුව නැති කරොත් දුක නැති වෙලා යනවා. මොකක්ද දුක හටගන්න මහණෙනි හේතුනේ ඉපදීමයි. ඉපදුන නිසා නේද මේ වයසට යෑමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
හම රැලි වැටෙන්න සිද්ධ වෙලා තියෙන ඉපදුන නිසා නේද? ආයි මරණයට පත් වෙන්න සිද්ධ වෙන්න ඉපදුන නිසා නේද? ප්‍රිය අයගෙන් වෙන්වීමේ දුක, අප්‍රිය අය සමග එකතු වීමේ දුක, මේ හැම දුකක්ම විඳින්න සිද්ධ වුනේ ඉපදීම නිසා. බුදුරජාණන් වුණ පටිච්චසමුප්පාද දුක පිණිස හේතුඵල ධම සකස් වීම දැන් කියලා දෙනවා. ඉපදෙන ආකාර හතරක් තියෙනවා කිව්වා. මොනවද? අණ්ඩජ උපත, බිත්තර කටුවක් ඇතුළේ ඉපදිනවා. එහෙම නැත්නම් මව් කුසක් ඇතුළේ, ජලාබුජ උපත, තිරිසන් සහගත හෝ මනුස්සම්ම කෙනෙක්ගේ. එහෙම නැත්නම් සංසේදජ, තෙත් පරිසරයක උපදිනවා. එහෙම නැත්නම් මේ ක්‍රම තුනින්ම බැහැරව ඕපපාතික දෙව්වරු උපදින්නේ ඕපපාතිකව. යම ලෝකේ නිරේ ගිහිල්ලා ඉපදින්නේ ඕපපාතිකව. ප්‍රේත ලෝකේ සමහර කාලවල මිනිස්සු ඉපදිලා තියෙනවා, බොහොම දුර්ලභයි. මිනිස්සු සමහර කට්ටිය ඕපපාතික ඉපදිලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ක්‍රම හතරෙන්ගේ මොන ක්‍රමයකින් ඉපදුනත් ඒ කිනාට දුකට මුහුණ දෙන්න සිදුනෝ. සමහර කට්ටිය ජීවිතේට දුක එද්දීන් කල්පනා කර මම ජීවිතේ නැති කරගත්තු මේ දුකෙන් නිදහස් වෙනවනි කියලා. නිදහස් වෙයිද? මරණයට පත් වුණාද ආයි ඉපදිනව ගිහිල්ලා. මොකද ආයි ඉපදින ආශ්‍රව දුරු කරන්නේ නැතුවනේ ආ මරණයට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදලා මහණෙනි, ඉපදීමත් ඉබේ හටගත් දෙයක් නෙමෙයි, මේකටත් හේතුවක් තියෙනවා. ඉපදීමට හේතුනේ විපාක පිනිස එයාගේ ජීවිතේ කර්ම සකස් වෙලා. ජීවත් වෙද්දී එයා ඇසින් රූප බලද්දී විපාක පිනිස කර්ම සකස් වෙනවා. කනින් ශබ්ද අහලා ඊට අනුරූපව චේතනා පහළ කරද්දී කර්ම සකස් වෙනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා, දිවෙන් රස විඳලා, කයින් පහස ලබලා ඊට අනුරූපව චේතනා පහළ කරද්දී විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඒ කර්ම විපාක දෙනවා එක්කෝ කාම භවේ, එහෙම නැත්නම් රූප භවේ, එහෙම නැත්නම් අරූප භවේ. බුදුරජාණන් වහන්සේලා මහණෙනි, භවය විපාක පිණිස කර්ම සකස් වීම ඉබේ හටගත් දෙයක් නෙවෙයි, ඒකටත් හේතුවක් තියෙනවා. මොකක්ද භවයට හේතුව? විපාක පිණිස කර්ම සකස් වෙන්න හේතුනේ දැඩිව බැඳිලා යෑම. ඒකට කියනවා උපාදාන කියලා. දැඩිව බැඳිලා ගිය නිසා තමයි විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. මොනවටද දැඩිව බැඳිලා ගියේ? බැඳීම් යන ක්‍රම හතරක් තියෙනවා. මොනවද? කාම උපාදානය, අර කියපු රූප ශබ්ද ගන්ධ රස පහසට ඔන්න බැඳිලා යනවා. එහෙම නැත්නම් දිට්ටි දෘෂ්ටි උපාදානය, මතවාද වලට බැඳිලා යනවා. ඒ කෙනාට ගෙදරකට මුල් ගල තියන්න බෑ වෙලාවක් බලන්නේ නැතුව. ඔන්න මතයකට දෘෂ්ටියකට බැඳිලා ගිහිල්ලා ඉන්නවා. ඒ වගේ නොයෙක් දෘෂ්ටි තියෙනවනේ මේ බෞද්ධ සමාජෙට ඉස්සරින්දලා. සංස්කෘතේ සංස්කෘතේ කියලා පටලවා ගත්ත. ඒතොර දෘෂ්ටියට බැඳිලා ගිහිල්ලා. බයයි ඒක අත්හරින්න. අනේ මේක කරේ නැත්නම් මේ වැඩේ අසාර්ථක වෙයි දන්නේ නෑනේ. ඒ තාක් කල් විපාක පිණිස ඊට අනුරූපව සකස් වෙනවා. ඊට පස්සේ සීල වෘතවලට, සීලය කියලා හිතාගෙන වැරදි දේවල් කරනවා. සීලයක් කියලා හිතාගෙන කෙනෙක් කල්පනා කරනවා ඕනතරම් පස්පව් කරනවා. සුදු සරමයි ෂර්ට් එක ඇඳගත්තොත් ඔන්න මම සිල්වතෙක් කියලා හිතයි. මම සිල්වත් කියලා. ඒකනේ ගොඩාක් වැරදි වැඩ කරන කට්ටිය සුදු වඳින්නේ. ඇයි හිතනවා මේ සුදු වැන්දට පස්සේ කට්ටිය හිතයි මම සීලවන්තයෙක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සුදු වඳින එක හොඳයි මේ බෞද්ධ සමාජය අඳින. මං කියන්නේ වැරදි කරන කට්ටිය සුදු වඳිනවා සමහර කට්ටිය. නැත්තම් පන්සල්ෙදීන් පාට ඇඳුම් ඇඳන්ගි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සමහර කට්ටිය බැඳිලා යනවා තමා තුලට, මම මගේ මගේ ආත්මය කියලා. අත්තමාද උපාදානේ, අත්වාද උපාදනය, තමාට බැඳිලා යනවා, තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා. එතකොට මේ විදිහට සීලයට බැඳිලා යනවා, දෘෂ්ටි වලට බැඳිලා යනවා, කාමයට බැඳිලා යනවා, තමාට බැඳිලා යනවා, මම මගේ මගේ ආත්මය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ දැඩිව බැඳිලා යන නිසා තමයි විපාක පිණිස කර්ම සකස් වුනේ.
විපාක පිණිස කර්ම සකස් වුනේ ඒ හේතු නිසා. මහණෙනි විපාක පිණිස කර්ම සකස් වෙන්න හේතුණා තණ්හාව. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියන මෙන්න මේ ත්‍රිවිධාකාර තණ්හාව නිසා තමයි විපාක පිණිස කර්ම සකස් වුනේ. එතකොට අපිට මේ තියෙන කාල සීමාවත් එක්ක අපිට මේ ගැඹුරින් විස්තර කරන්න වෙලාවක් නැහැ. නමුත් බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිරන්තරයෙන් ශ්‍රවණය කරන පිරිස දන්නවා මේ මොනවද තෘෂ්ණාව. කාම තෘෂ්ණාව, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන යාගේ හිතේ ඇලීමක් තියෙනවා. භව තණ්හාව, ආය ආය උපදින්ද යාගේ හිතේ ආසාවක් තියෙනවා. විභව තණ්හාව, විභව තණ්හාව කියන්නේ යා හිතනවා සිත කය නැතුව ඉන්න පුළුවන් කියලා යා ඔන්න භාවනා කරනවා. අසඤ්ඤ තලයේ ගිහිල්ලා ඉපදිනවා. හැබැයි ඉපදීමේ නිදහස් වෙලා නැහැ. ඒ රැස් කරපු සංස්කාර අවසන් වෙච්ච දවසට ඒ ලෝකෙන් චුතුර සමහරට තිරිසන් ලෝකේ, പ്രേත ලෝකෙ ඉපදින්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදලා මහණෙනි මේ තෘෂ්ණාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තෘෂ්ණාව පවා ඉබේ හටගත් දෙයක් නෙමෙයි, හේතුවක් ඇතුව හටගත් දෙයක්. මොකක්ද තෘෂ්ණාව හටගන්න හේතුනේ? විඳීම. විඳින දේ කරන්නේ අපේ හිතේ ආසාව හටගන්නේ. යමක් ගැන සැප විඳීමක් හෝ දුක් විඳීමක් හෝ දුක් සැප රහිත විඳීමක්, උපේක්ෂා විඳීමක් හටගන්නවා. ඒට අනුරූපව ඔන්න තණ්හාව හටගන්නවා. බුදුරජාණන් වහන්සේදලා මහණෙනි තෘෂ්ණාව හටගන්න හේතුනේ විඳීම. විඳීම හටගන්න හේතුනා ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ කරුණු තුනක එකතු වීම. මොනවද කරුණු තුන? ඇසයි, රූපයයි, විඥානයයි එකතු වීමට ස්පර්ශය කියලා කියනවා. කනයි, ශබ්දයයි, විඥානයයි. විඥානය කියන්නේ යමක් මනසින් දැනගැනීමේ ස්වභාවය. ඇස අපි තුල තියෙන ආධ්‍යාත්මික ආයතනය. රූප බාහිර තියෙනවා. නමුත් විඥානය හටගත්ත නැත්නම් අපිට රූප පේනවද? නෑ, රූප පේන්නේ දැන් සමහර කට්ටිය ඇස් දෙක අරගෙන නිදාගන්නේ. එයාට රූප පේනවද? ඇස් දෙක අරගෙන නිදාගන්න දැකලා නැද්ද? සමහර කට්ටිය නිින්ද ගියම ඇස් ඇරිලා තියෙන්නේ. හැබැයි ඇහත් ඇරිලා තියෙනවා. රූපත් තියෙනවා. නමුත් එයාට පේන්නේ නෑ. මොකද විඥානයේ වෙලාවේ ක්‍රියාකාරීත්වයක් නැහැ. එතකොට ඇසයි රූපයි මානසිකව සම්බන්ධ කරන දෙයට තමයි විඥානය කියන්නේ. මෙන්න මේ තුනේ එකතු වීමට ස්පර්ශය කියලා කියනවා. ආන්ගේ ස්පර්ශය නිසා තමයි සැප දුක් උපේක්ෂා කියන විඳීම හටගන්නේ. දැන් කියමු අපි දෙපැත්තේ අපේ දකුණු පැත්තේ උන ලස්සන මල් වට්ටියක් තියෙනවා කියලා හිතමු. වම් පැත්තේ අපිරිසුද්දයක් තියෙනවා. අපි දකුණු අත බලද්දී ඔන්න අපේ ස්පර්ශය වෙනස් වෙනවා. සැප සහගත ස්පර්ශයක් ඇති වුණා. වම් පැත්ත බලද්දී අර සැප සහගත ස්පර්ශය නැති වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ මේ කවුරු තුල ක්‍රියාත්මක වෙන දේවල්ද මේවා? තමා තුල සිද්ධ වෙන දේවල්. හැබැයි තමාට තේරෙන්නේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන කල්ම මේ තමා තුල සිද්ධ වෙන මේ පටලැවිල්ල විස්තර කරලා කියලා දෙන්න වෙන කෙනෙක් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා මේ ඇසයි රූපයයි විඥානය නිසා ඇසේ ස්පර්ශය හට ගන්නවා. කනයි ශබ්දයයි විඥානය නිසා කනේ කනේ ස්පර්ශය හට ගන්නවා. ඊට පස්සේ මේ විදිහට නාසී ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය සහ මනසේ ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශය නිසා තමයි සැප දුක් උපේක්ෂා කියන විඳීම හටගන්නේ. මහණෙනි ස්පර්ශයත් ඉබේ හටගත් දෙයක් නෙමෙයි, හේතුන් නිසා හටගත් දෙයක්. ඒකටත් හේතුවක් තියෙනවා. ස්පර්ශය හටගන්න හේතුව තමයි සලායතන. ආයතන හයක් තිබීම. එතන අදහස් කරේ ආධ්‍යාත්මික ආයතන හය. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හය නිසා තමයි ස්පර්ශය හටගත්තේ. මහණෙනි ආයතන හය හටගන්නත් හේතුවක් තියෙනවා. ඉබේ හටගත් දෙයක් නෙමෙයි. ආයතන හය හටගන්න හේතුනේ නාම රූප. නාම රූප කියන්නේ භව පැවැත්මට නැමී තිබෙනවා.
නාම රූප බුදුරජාණන් වහන්සේ නාම කියන්නේ කොටසක් රූප කියන්නේ කොටසක් කියලා විග්‍රහ කළා. නාම කියලා කියන්නේ සසරේ පැවැත්මට නැවී තියෙන දේවල් මොනවද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. විඳීම හඳුනා ගැනීම චේතනා පහළ කිරීම ඊට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස ස්පර්ශය සහ මනසිකාරය. රූප කියලා කියන්නේ සතර මහා ධාතු සතර මහා ධාතු හත මේ අපේ ඇස කන නාසය දිවකය මනස හට ගන්න හේතුලා තියෙන නාම රූප. නාම රූප ඉබේ හටගත් දෙයක් නෙමෙයි ඒකටත් මහණෙනි හේතුවක් තියෙනවා. මොකක්ද නාම රූප වලට හේතු? එයට කිය යුත්තේ විඥාණය කියලායි. විඥාණය පවා ඉබේ හටගත් දෙයක් නෙමෙයි ඒකත් හේතුවක් ඇතුව හටගත් දෙයක්. මොකක්ද විඥාණය හටගන්න හේතුව? සංස්කාර. විඥාණය ආකාර 6කට හටගන්නවා. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6න් විඥාණය හටගන්නවා. චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය සහ මනෝ විඥානය. විඥානය හටගන්න හේතුනේ සංස්කාර. සංස්කාර බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධේ සංස්කාර කිව්වනේ. ඒකයි මේකයි පටලවා ගන්න හොඳ නැහැ. පංච උපාදානස්කන්ධේ සංස්කාර කිව්වේ මොනවටද? චේතනා. මෙතන සංස්කාර කියන්නේ බුදුරජාණන් වහන්සේ සංස්කාර තුනක් තියෙනවා. මොනවද? කාය සංස්කාර. කය හා බැඳී පවතින මොනවද? ආස්වාස ප්‍රස්වාස. වචී සංස්කාර. වචනය හා බැඳී තියෙනවා. අපි කතා කරන්න කලින් මේ හිතින් හිතන ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා විතක්ක විචාර. ඊට පස්සේ මනෝ සංස්කාර. සංඥා වේදනා හඳුනා ගැනීමයි විඳීමයි. මෙන්න මේ සංස්කාර නිසා තමයි විඥානය හටගන්නේ. විඥානය ඉබේ හටගත් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, සංස්කාර පවා ඉබේ හටගන්න දෙයක් නන් නෙවෙයි. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද සංස්කාර හටගන්න හේතුනේ? එයට කිව යුත්තේ අවිද්‍යාව කියලා. ඔන්න ප්‍රශ්නේ පටන් ගන්න තැන. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතිකම. දුක කියලා දෙයක් තියෙනවා කියලා දන්නේ නැහැ. දුක හටගන්න හේතුවක් තියෙනවා කියලා දන්නේ. දුක නැති කරන්න පුළුවන්, දුක නැති කරන්න ප්‍රතිපදාවක් දන්නේ නැහැ. අනේ කරන්න දෙයක් නේ ලබා උපන් හැටිනේ කියලා කල්පනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ කළොත් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නැති වුණොත් විඥාණය නැති වෙනවා. විඥාණී නැති කළොත් නාම රූප නැති වෙනවා. නාම රූප නැති වුණොත් ආයතන 6 නැති වෙනවා. ආයතන 6 නැති වුණොත් ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය නැති වුණොත් විඳීම නැති වෙනවා. විඳීම නැති වුණොත් තෘෂ්ණාව නැති වෙනවා. තෘෂ්ණාව නැති වුණොත් උපාදාන නැති වෙනවා. බැඳිලා යන එක. උපාදාන නැති වුණොත් භවේ නැති වෙනවා. භවේ නැති වුණොත් ඉපදීම නැති වෙනවා. ඉපදීම නැති වුණොත් දුක නැති වෙලා යනවා. දුක ගැන අවබෝධය ඇති කරගත්තොත් ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වුණොත් ඒ කෙනාගේ ප්‍රමුදිත භව ඇති වෙනවා. ප්‍රමුදිත භව ඇති වුණොත් ඒ කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වුණොත් පස්සද්ධිය, කායික මානසික සැහැල්ලු බව ඇති වෙනවා. කායික මානසික සැහැල්ලුව ඇති වුණොත් සැපේ ඇති වෙනවා. සැපේ හටගන්න කෙනාගේ හිත සමාධිමත් වෙනවා. සමාධිමත් සිතින් තමයි යමක ඇත්ත දකි යථාභූත ඥානය ඇති වෙනවා. යථාභූත ඥානය ඇති වෙන කෙනා අවබෝධයෙන්ම කලකිරෙනවා. අවබෝධයෙන්ම කලකිරෙන කෙනා නොවැළෙනවා. නොයලෙන කෙනා තණ්හාවෙන් නිදහස් වෙනවා. තණ්හාවෙන් නිදහස් වෙන කෙනා ආශ්‍රව දුරු කළා කියලා දැනගන්නවා. අන්‍යයට රහතන් වහන්සේ කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේදල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආරම්භිකුත් තියෙනවා. ඒ ආරම්භයට ප්‍රවේශ වෙන කෙනා යම් දවසක අවසානය කරා ගමන් කරනවා. ඇයි? ඒ හේතුව සකස් කරාට පස්සේ
ආරම්භක හේතුව සකස් කරා කියමුකෝ ආරම්භක හේතුව සකස් කරාට පස්සේ ඊළඟ තියෙන හේතුව ඊළඟ ඵලය තමාට ලැබෙනවා ඒ ඵලයේ ඉඳගෙන ඊළඟ හේතුවට ඊළඟ ඵලයේ ලබා ගන්න හේතු සකස් කරොත් ඊළඟ ඵලය ලැබෙන ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ප්‍රාර්ථනාවකින් ලබන්න බැරි දෙයක් ඒක තමන්ගේ ජීවිතේ පුරුදු කිරීම තුලින් තමා තුළම ප්‍රත්‍යක්ෂ වෙති වෙන අවබෝධයක් ඉතින් ඒක නිසා අද මේ අපි ඉගෙන ගත්ත උපනිෂ සූත්‍රය බුදුරජාණන් වහන්සේ ගැන අපේ සිත් තුල පැහැදීම ඇති කරගන්න ධර්මයේ ගැන ශ්‍රාවක සංග්‍රහණය තුල හිතේ පැහැදීම ඇති කරගන්න ඒ වගේ මේ ධර්මයේ අපේ ජීවිතයට පුරුදු කරගන්න අපි හැම දිනාටම දුර්ලභ වාසනාව ලැබේවා කියලා සාදු කියන්න අද දින අසිරිමත් දම්සක ධර්මදේශනයේ සඳහා දායකත්වයේ දරන්නේ S80C පස්වන හරස්පාර වෙහෙරගම්පිට මාතර පදිංචි ඩී අලහකෝන් මහත්මයා සහ එම මෙතිනිය ඇතුළු ඒ වගේම සහභාගී වූ මෑණියන් වහන්සේ ඇතුළු ඒ පවුල්වල ඥාති හිත මිත්‍රාදීන් හැමදෙනාම එකතු වෙලා රැස් කරගත් පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්කම් සිල් දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියෝ සැපයට පත්වෙත්වා දෙවියන්ගේ දෙහිමි රැකවරණිය ඔබ හැමදිනාටම සරසා දෙත්වා දෙවියෝද චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා කියලා සාදු කියන්නේ ඒ වගේම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අපවත් වී වදාළ පින්වත් අපගේ බුදුනුවණ අසපු ඉන්දියාවේ වැඩඳලා අපවත් වෙච්ච පින්වත් කුසලචිත්ත ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම 2015 මේ අවුරුද්දේ 7 වෙනි මාසේ 28 වෙනි දින මිය ගිය ඉනෝකා අලහකෝන් පින්වත් දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා බුද්ධිකා අලහකෝන් අනුෂා ශාමලි යන දියණියන්ට ඒ වගේම පෞලේ මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් සසර පුරාවට මිය පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙමින් සිටින සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලොව ජීවිත සැපයෙන් සැපයට පත්වෙත්වා සංසාර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියන්නේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අද දින ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ඩී අලහකෝන් මහත්මයා හා එම මෙතනියටත් සුජීවත් සිටින ඒජේ හෙන්රික් පියානන්ට කේ තිලිනි සෙව්වන්දි නෙත්සර ඒ වගේම දහම් මේකනායක යන පින්වත් දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා දීර්ඝායු සම්පත් උදා වේවා උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා සාදු කියන්න ඒ වගේම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අද දින මේ අසිරිමත් දම්සක ධර්ම දේශනාව සඳහා සහභාගී ඔබ හැම දෙනාටමත් ලංකා වාසී ලෝක වාසී ශ්‍රද්ධා රූපවාහිනී බලනේ වගේම අනිකුත් සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා අපගේ ආදරණීය දෙමාපියන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් හැම දිනාටමත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා ඔබ අප හැම දිනාට මේ පින් අනුමෝදන් වෙලා සුවසේ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සුපින්නතුනි පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අද දවසේදී ධර්ම දේශනාව තුළ ඉතා මනාකොට පටිච්ච සමුප්පාදයේ අන්තර්ගත වන්නා වූ කාරණා පිළිබඳ අපේ නුවණස පහදන්නට උත්සාහ කළා ඒ ධර්ම කාරණා ගැඹුරින් පෙන්වා දිය යුතු අවස්ථාවලදී ඒවා මනාකොට සුමට ආකාරයෙන් අපට පෙන්වා දෙමින් ඒවා තුළ අන්තර්ගත වන්නා වූ ධර්ම කාරණා යලි යලිත් ආවර්ජනය කරන්නට අවශ්‍ය වන්නා වූ පසුබිම පින්වත් ස්වාමීන් වහන්සේ සකසා දුන්නා මේ උතුම් ධර්ම කාරණා මැනවින් පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කිය අප ප්‍රාර්ථනා කරමු සාදු 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 ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට සුවසේ ධර්ම අවබෝධය ලබන්නට අද දවසේදී ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැක්වූ මේ පිරිසට අප පුණ්‍ය අනුමෝදනා කරනවා දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාරයන් පූජා කරමු ජය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ
नमो बुद्धाय 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 नमो स्वामी महासेव वंदना කිරීමට පසක පිහිටුවා වැඳ මා කීවාට පසුව මේ විදියට කියන්න ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ओकास द्वारत्तेन कथं सब्बं अच्यं कमुतिमे बन्ते ओकास कमामि बन्ते द्वितीयंपि ओकास कमामि बन्ते तृतीयंपि ओकास कमामि बन्ते साधु 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 सुपिन्नतनि एत समगिन्म श्रद्धा रूप वाहिनी ओस्से उपवेत किना असिरिमत् तमसक धर्मदेशनामे वेरसटान अप मेतिकिन निमावट पत् करनवा श्रद्धा रूप वाहिनी डायलॉग टीवी ओस्से नालिकांक 27 पीओ टीवी ओस्से नालिकांक 99 www.shraddha.lk अपे वेबपटवी ओस्सेद नरबीमे हकियाव ओबट तिबेनवा ए भाग्यवत्तु अरहत्तु सम्मा संबुद्धराजान महासेट अपगे नमस्कारे वेवा ओब समट तेरवन सरणाई नमो बुद्धाय।